ඕ ශාන්ති දෙදාස්සිසි එකයි අටයි පහ උදෑස්සන මුරලි බාප් දදා මඳුවන් මුරලි සාරයද සුමිහිරි දරුවනි බාබා පැමිණ සිරෙන්නේ ඔබගේ වාසනාව අවධි කරවීමටයි ඔබේ වාසනාව අවදිිය හැක්කේ පාර්ශුද්දර්තර සත්වීමෙන් පමණයි ්‍රශ්නය වාසනාව අවදවී තිබෙන දරුවන්ගේ සලකුණු මොනවාද පතුර ඔවුන් සතුටේ දෙමුගරන් බවට පත් වෙනවා ඔවුන් අසීවිත පියාගෙන් ඔවුන්ගේ සතුටේ උරුමය හිමි කරගන්නා අතර සැවම සතුට පත් කරවයි ඔවුන්ට කෙසේවත් කිසිලියෙකුට වත් දුකක් තියනො හැකිය ඔවුන් ව්‍යාශස්කයේ සුක් දෙවුගේ දරුව නොන සත්‍ය සත්තුට පිරිනමන් අන්ය පංච පාපයන් අත්හර ඇති ඔවුන්ට කියන්නේ සත්‍ය රාජ යෝගීන් රාජරසිීන් කියාය ඔවුන්ගේ ස්තීතිය නොසවෙන නොසෙල්වෙන තත්තේ පවතී ඔවුන්ට කිසිම දේකට හඬන්නට හැකියාවක් ඇත්තේ නැහැ ඔවුන්ට කියන්නේ ඇලීම් ජයගත්තන් කියාය ගීතය මගේ වාසනාව අවධි කරවාගෙන මම පැමිණ සිටින්නේෙමේ ඔව ශාන්ති ගීතයේ පදවැලැසනා විට ඔය දරුවන්ට හිරි ගඩුපිපෙනාතරම් සතුරක් ඇතිිය එුතුයි ඒ සාමාන්‍ය ගීතයක් වුවත් කිසිීම කෙනෙක් එහි අර්ථය දන්නේ නැහැ ඒ සිය රූම ගීත හා ග්‍රන්ථ සියල්ලෙහි අර්ථය ඔබට කියා දෙන්නේ පරමාත්පපයා පැමිණි විට පමණින් කලියුකයේදී සෑම කෙරුක්ගේව වාසනාව නිර්ද්‍රාවේ ඇත්තක් බව ඔය දරුවන්ට දරුවුණු දන්නවා දන්නම යුගයේදී ඔවුන්ගේ වාසනාව අවදි වෙලා සැඟවුනු වාසනාව අවධිකරවා උපදෙස්තිී ඔබගේ වාසනාව නිර්මාණය කරවන්නේ පරමාර්මපයාම පමණයි ඔහු මේ අසුන්ගන ඔය දරුවන්ගේ වාසනාව අවදිි කරවනවා දර්ුව ඉපදුන් සැනකින් ඔහුගේ වාසනාව අවදි වෙනවා දරුවා එපදුන සැනකින් තමන් උරුමක් කරුවෙක් බව ඔහු දැන ගන්නවා යත්තාර්ථයෙන් මේ අසීමිත කරුණක් සෑම කල්පයක දීම තම වාසනාව වද වී නැවතත් නින්දට යන බව ඔය දරුවන් දන්නවා ඔබ පාර්ශුද්ධ උනු විට ඔබගේ වාසනාව අවද වෙනවා පිරිස්සිතු ගහ ජීවිතය කියා කියනවා ආශසමයක් කියා කියන්නේ යම් සුද්ධ ස්ථානයකටයි පිරිස්තු ගුහ ආස්ථමන තිබුණා යට එහායින් පිරිස්තු ආගම් තිබුණා යට ආස්ථමයක් කියා කියන්නේ නැහැ සෑම කෙනෙක්ම ගුහ මාවත්ව පිළිපතිනවා සතුන් තුළ පවා ඇතිබෙනවා සෑම කෙනෙක්ම දරුවන් නිර්මාණය කරනවා සත්තුයින් පවා ගෙවල්දරුවල් සාධනවා සන්නම යුගයේදී දේවතාවරුන්ම සිටිය ඔබලා පිරිස්ස ගුහ ආස්ථමයකට අයිතිව සිටි බව ඔය දරුවන් දැන් දන්නවා ඔවුන්ගේ ගුණ ගයන්නේත් සියලු ගුණෙන් පිරිී කියලයි ඔබම මෙසේ ගායනා කරා තමන් දැන් නැවතත්වතාවක් මානව තත්වයෙන් දේවතාවරුන් වන බව ඔබට තේරණවා දේවතා ධර්මය තිබෙනවා බහම විස්සු හාශංකරුවත් හඳුන්න්නන්නේ දේවතාවරුන් ලෙසිනි දේව බහ්මා දේව විශ්ණු නවස්කාරය නමු සිිවාට කියන්නේ පරමාත්ම පරම සිිව් නමස්කාරය කියලයි වෙනසක් තිබෙනවා ශිවා හා සංකර් එකම කෙනෙක් කියයා කියන්න බැහැ ඔබබට තිබුණේ ගල් බුද්ධීනුයි දැන් ඒවා දිවිමය වෙමින් පවතිනවා දේවතාවරුන් ගල් බුද්ධි ඇති අය වශයෙන් හඳුන්න්නන්නේ නැහැ නාටක සැලැස්මට අනුවයේ නැවතත් රාවන රාජ්‍ය වුණු පසු ඔවුන්ට ඉන් මග බැසේීමට සිදුවෙනවා දිිය දිවමය බුද්ධීන් ඇති තත්ත්වයෙන් ගල් බුද්ධි ඇති අය බවට ඔවුන්ට පත්වීමට සිදුවෙනවා ඔබ වඩාත් බුද්ධිමත් කරවන්නේ එකම එක පරමාර්ම පියායි ඔහු ඔබගේ බුද්ධිය දිීව මේ කරවනවා ඔබ මෙහි පැමිණින්නේ දීවි මේ බුද්ධියක් ඇතියා එෙක් වීමටයි දීවි අත්තේ අධිපතිටත් දේවාල තිබෙනවා ඒත් එවන් විශාල පිරිසක් එකට එකතුවත් දිවත්තේ අධිපටි කවුදයි කියා ඒ කිසිම කෙනෙක් ගන්නේ නැහැ ඇත්තටම කියනවා නම් ඔබෝ දිවමය කරවන්නේ පරමාර්ම පියාම පමණයි සියරූම ක්ෂන්ගේ පක්ෂයි ක්ෂ මේ ඔය දරුවන්ගේ බුද්ධියට ඇති පෝෂණයයි ොද්දිය වෙනස් වෙනවා දූසිදදේ දකිෙන් එපා කියා කියනවා මේ අදාළ වන්නේ වන්දුුරන්ට නොවයි වන්දුරන් බවට පත්ත ඇත්තේ මිනිසුන්මයි වාන්රීන්ව මිනිසුන් හා සසදාාති වෙනවා මේ හඳුන්න්නන්නේ කටු කැරයක් ලෙසෙනුයි ඔවුන් එක්කනෙක්කාට දුක් දීගන්නවා ඔය අදළුවන් දැන් ඔබගේ බුද්ධියට පෝෂණය ගනිමින් සිටිනවා අසීමිත පියාව ඔබෝ පෝෂණය කර වනවා මෙය අත්දේනයකි ඒට ඥාන අමුත්තිය කියාත් කියනවා වත්තුර පිළිමද ප්‍රශ්නයක් එෙහි නැහැ මේ දිනවල මිනිස්සු හැම දේටම අමුත්තය කියා කියනවා ගංගානා දියේ ජලයටත් ඔවුන් අමුර්ථය කියා කියනවා දේවතා පිළිම්වල දෙපා සෝදා ඔවුන් ඒ පැන් පානය කරනවා ඒ වතුළ තියාගෙන සිටිනවා එම දියබිඳු සුවිශේෂී අමුර්ත බිඳක් කියා ඔවුන් සරකනවා අපිතු අයව ඉන් පිසුදු වෙනවා කියා ඔවුන් ඒ දිය බිඳ ගන්නා අයට කියන්නේ නැහැ ගංගාන දේ වතුළට පාර්ශුද්ධකරු කියා කියනවා පුද්ගලයක් මිය කියවිට ගංගා පැන් මිඳක් දෙ තුළේ තබාගෙන මිය යා හිතුයි කියා කියනවා අර්ජුන ඊතලය විද්ධ සැනකින් ඊය පතිතුූත් තැනින් ගංගාාව මත්තු උනායි කියා කියනවා පසුව ඔහු අමුත්තය පානය කිරීමට දුන්නා ඔය දරුවන් කිසිම දුන්නක විදනැහැ දුනු ඊීතලවරින් සටන් කරන අය සිටිනා ගම්මානයක්ති වෙනවා එතන සිටිනා ප්‍රධානයා දේව අවතාරයක් කියයා තමයි ඔවුන් නිශවාස කරන්නේ පරමාර්තපියා කියනවා ඒ සෑම කෙනෙක්ම භක්ති මාර්ගේ ගුරූන්ය සිටින්නේ එකම එක සැබෑසත් ගුරු පමණයි විමුක්තිය ධනය කරන්නා එකම එක අයික් වනා අතර ඔහු සෑම කෙනෙක්වම තමා සමඟ ආපසු ගෙන යනවා පර්මාත්ව පියා හැරෙන්න්න වෙන කිසිම කෙනෙකුට බෝ ආපසු ගෙන යන්න බැහැ බහ්මධාතුව හා මුසුවම කියා දෙයක්වල් සිදුවන්නේ නැහැ මෙම නාටකේකල් තබාම තීරණය වු දෙයක් වන අතර ඒ සධාතනිකව කැර කෙනවා ලෝක ඉතිහාසිය හා භූගෝලය නැවත කැරකෙන්නේ කෙසේ දයි කියා ඔබ දැන් දන්නවා ජීවාත්නයන් මිනිසුන් තම තමන්ගේ පියාව නිර්මාණකරුව අහෝ දෙවියන්නේ කියා සිහිපත් කරනවා නමුත් ඒ කෙනාව දන්නේ නැහැ සීමිත පියගුට කවදාවත් දෙවියන් පර්ම සත්‍යය කියා කියන්නේ නැහැ දෙවිපියාණන් කියා ඔවුන් මහස් ගෞරුවකෙන් කියනවා ඔහු පාරිෂුද්තකරු දුක නැතිකර සතුර දාානය කරන්නා කියයා කියනවා එක් පැත්තකින් ඔොහු දුක නැතිකර සතුර දාානය කරන්න නාය කියයා කියනා අතර යම් දුකට පත්වනු විටක දරුවා මිය කිය විටක දෙවියන් සත්තුටත් දොකත් දෙකම දෙනවා කියාත් කියනවා දෙවියන් කළේ මොනොවාද ඔහු අපේ දරුවා අර දෙෙන ගියා පාසු ඔවුන් දෙවියන්ට අපහාස කරනවා දෙවියන් තමාට දරුවෙක් දුන්නා කියා කියනවා එසේ නම් ඔහු ඒ දරුවා ආපස්සු ගත්ත හොත් ඇයි ඔබන්ටන්නේ ඔහු දෙවියන් ළඟට ගිහින් කර්ම යුගයේදී කිසිම කෙනෙක් අඩන්නේ නැහැ පරමාතපියා පැහැදිලි කර කියනවා ඇන්ඩීමට කිසිම හේතුවක් නැහැ ඒ ජීවත්නය යායුතුයි තමන්ගේ කර්ම ගෙනුම්වලට අනුව ඔහු තම චරිත කොට රඟ දැක්විය යුතුයි කිසිම ඥානයක් නොමතිකමන නිසා මිනිස්තුු සෑහෙන්න අඩනවා ඇත්තම් අය උන් මාධදයෙන ුත්ව වෙනවා මෙහිදී පරමාධ්‍යපියා කියන්නේ ඔබගේ මව මියගියොත් හල්වා කන්න පියා මියගියත් හල්වා කන්න මැඳීම් දමනය කරායෙක්ුවන්න මගේ කියා සිටින්නේ එකම එක පරමාර්තපියා පමණයි වෙන කිසිම කෙනෙක් නැහැ එවන් තත්ත්වයක් ඔොය දරුවන්තුරති දියේතුයි බැන්ඳීම් දමනය කර රජුගේ කත්තාව ඔබ අසා ඇති සර්ම යුගයේදී දුකක් කියා දේකුත් නැහැ අක්කල් මරණ කියා දේකුත් නැහැ තමන්දය මරණය ජය ගැනිමෙන් සිටනා බව ඔය දරුවන් දන්නවා පර මාත්න පියාට මහා මාරයා කියාත් කියනවා ඔහුත්තමයි සියලූම මාරයන්ගෙත් මාරයා ඔබ මරුවා ජයගත යුතුයි ඒ කිසිම කෙනෙකුට මරණය පැමිණෙන්නේ නැහැ ජීවාත්මයටවත් ශරීරයටවත් මරණය පැමිණෙන්නේ නැහැ ජීවාත්මයක් එක් ශරීරයක් අත්ත හැර දමා තවත් එකක් ගන්නවා එය හඳුන්න්නන්නේ මාරයා විසින් ගෙන ගියා කියලයි කෙසේ වෙතත් මරණය කියා දෙයක් නැහැ මිනිස්සු ගුණ ගායනා කර කර සිටියත් ඔවුන්ට කිසිම දියත් තේරෙන්නේ නැහැ ඔවුන් ගුණගයනවා පරමාර්පපියා පැහැදිලි කර කියනවා මේ පස් පව් ඔබගේ බුද්ධිය මුළු මනින්ම විනාශ කර දමලා මේ කාලයේදී කිසිම කෙනෙක් පරමාර්පපියාව දන්නේ නැහැ මෙන්න මේ නිසා තමයි මේ අනාතයින්ගේ ලෝකයක් කියා කියන්නේ ඕු නොකොඩවාම එකනකා සමඟ රන්ඩු සරුවර්වෙමින් සිටනවා මේමුරු ලෝකේම බාබාගේ නිවහනයි පරමාතපියා මෙම ලෝකයේ සිටනාා සෑම දරුව එක්වම අපි සිදු බවෙන් පිවුස්තුරු කරවනවා කල්ප භාගයක් පුරාවටම විතුරු ලෝකයක් තිබුණා සාම රජුත් හුට අයිතිපුර වැැසුනුත් කියා ගීතග එනවා ඒ කිසිම අධර්මයක් ප්‍රවතිය හැක්කේ කෙසේද සිංහයාත් බැටලුවත් එකම පොකුලෙන්දිය බියව්වා කියා කියනවා එසේ නම්මහි රාාවණ සිතය හැක්කේ කෙසේ ද ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ එවන් කතාන්තර ඇසන විට පිට රටවල මිනිසුන් හිනාාවෙනවා පරමාන්තපියා මෙහි පැමිණ ඔබරාට ඥානය දෙෙනවා මෙම ලොවකේ අපිරිසිදුයි ඔහු අපිරිසිුද දෙයක් පිරිසුදු කිරීම උඩ ඉඳගෙන සිටිවිල්ලෙන් කරන්න ද අහෝ පාරිසුද්ධකරවාණනි වඩිනු මැනවි කියා කන්න ලව කරනවා එම නිසා ඔහු අනි වායෙන්ම භාර්තයට පැමිණෙන්න්නේ ඇති දැන්ටත්තෝ කියන්නේ ඥානසාගන මම ඔබලාාවත් මාහා සමාන ඥාන සාහගර දරුවන් බවට පත් කරවීමට පැමිණ සිටිනිි පරමාත්ත පියාට පමණයි සත්‍යය ව්‍යාස්කයා කියන්නේ ඉතින් මෝව ව්‍යාස් දේවවන අතර ඔබලා හුගේ දරුවන්ය සුක්දේවිය ඔබලා දැන් සත්තුළු දේවතාවරුන් බෙමිනි සිටනවා ඔබලා දැන් ඔබගේ සත්තුටු උරුමය ව්‍යස් ශිවා චාර්යාගෙන් දිනා ගනිමෙන් සිත්නවා ඔබලා ව්‍යාශගේ දරුවන්ය කෙසේ වෙතත් මිනිස්සු කලබලට පත් නොවනසේ ඔබලා ශිවාගේ දරුවන් කියා කියනවා ඔහුගේ සැබෑනම ශිවායි ජීවාත්මයක් දැනගත හැකිේ පරමාත්ප ජීවයකුත් දැනගත හැකේ අපි සිතු බවින් පාරසුද්දවීමේ මග ඔබට කියා දෙන්නේ ඔහු පැමිණි විට පමණයි ඔහු කියනවා මම ඔය ජීවාර්තයන්ගේ පරමාත්ම පියායි ඔහු මහපටඇන්ගෙල්ලේ හැඩගත්තෙක් කියා කියනවා එතරං විශාල සූපයකට එහි සිටියනො හැකේ ඒයි තාමත්ම සිවුම් වෛද්‍යවරුන් පවා ජීවාත්මයක් දැකීමට කෙතරම් උත්සහ කළත් කව දාවත් ඔවන්ට එය දැකේ හැකිවන්නේ නැහැ ජීවාත්මයක් අවබෝධ කරගත හැකි පරමාත්තපියා අසනවා ඔබ දැන් ජීවාත්මය අවබෝධ කරගෙනද සිටින්නේ එතරම් කුඩා ජීවත්මයක් තුළ විශාල චරිත කොටසක් පටිගත්තවීති බෙනවා ටැටියක සේ මුලදී ඔබ ශාරීසි කවධානයෙන් සිති අත්තර දැන් ජීවාත්ම අවධහනයට පත් වෙලා තමන් උපත් අසූ හතරක් ගන්නේ කෙසේද කියා ඔය ජීවාත් තැන්රන්නවා යට අවසානයක් නැහැ මෙම නාටකේ ඇරමුුණේ කවදාදයි කියා ඇතැම්ම යහනවා ඒ සේ වෙතත් ඒය සදාර්තනිකයි එය කෙදින එක වත් විනාශ වන්නේ නැහැ ය හඳුන් දන්නේ කල් ටබාම තීරණයවුුණු අවිනාශී ලෝකනාටකය කියලයි ඔබ දෙන් ලෝකයේ දන්නවා නූගත් දරුවන්ට උගත්කමක් ලබා දෙන්නන්නසේ පර මාර්මපියා ඔය දරුවන්ට උගන්නනවා චරිරයකින් ඉගෙන ගන්නේ ජීවාත් මෙයයි මේ ගල් බුද්ධියට ආහාරයයි බුද්ධියට අවබෝධය ලැබෙනවා බාබා ඔය දරුවන් වේරුවෙන් පින්තුර සාදාතිබෙනවා ඒවයි තාමත් පහසුරී තිමුූර්තිය තිබෙනවා බහ්මා විශ්නු ශංකර් ඇයි බහ්මා තිමූතිය කියා සරකන්නේ දේව දේව මහා දේව කියා කියනවා එකක් මත තවත් එකක් තබා පිළිම හැදුවත් ඒ කිසිව කාර්තය ඔවුන් දන්නේ නැහැ ඔහු බ්‍රැහ්මා වන්නේ කෙසේ ද ප්‍රජාවගේ පියාටක් කියන්නේ බහ්මා කියලයි ඔහු ශෝෂම කලාපයේ දේවතාවරයෙක් වන්නේ කෙසේ ද ප්‍රජාවගේ පියාවන බ්‍රහ්මා සිටින්නේ මෙහි මේ කරූු ගන්තවල සඳහන්න්නේ නැහැ පරමාතපියා කියනවා මම මෙම ශරයට ඇතුළ වී මොහු හරහා ඔබට කතා කරනවා මම මොහෝ මගේ සතය කර ගන්නවා මම මුහුගේ උපත් ගන්නාවක අවසානයේදී පැමිණෙනවා මොහු පංචපාපයෙනුත් අත්තහැර දවනවා අත් හැරීමක් කරන්නෙ යෝගීවරේක් සිශීවරේක්යා කියනවා ඔබලා දැන් රාජ සිශීවරුන්ය ඔබ පොරොන්දුවක් වෙනවා ඒ සඥාසීවරුන් තම ගෙවල්දොරවල් පවුල අතහැර දමායන්න යනවා මෙහි සැමියයා බිරිඳම බිරිඳ එකටම ජීවත් වෙනවා තමන් කවදාවත් පාපේ ගැලෙන්නේ නැහැයි කියා ඔබ කියනවා ප්‍රධානමදේ පාපයයි සිව් බාබා නිර්මාණකරුබව ඔබ දන්නවා ඔහු නව නිර්මාණය නිර්මාණය කරනවා ඔහු තමයි බීජය සත්‍ය සජීවී ප්‍රාණය ප්‍රමෝදේ සාගරය සහ ඥාන සාගරය තමන් ස්ථාපනය පෝෂණය හා විනාශය කරගෙන යන්නේ කෙසේ දයි කියයා දන්නේ පරමාත්මපියා පමණයි මේනිසුන්ත මේ දේවල්ට තේරෙන්නේ නැහැ ඔය දරුවන් දැන් මේ සියල්ල දන්නා නිසා දැන් අන්නයට කියා දීමටත් ඔබට හැක්කියාව ඇත්ත අච්සාා සුමියරි ආදරණීය පුහෝකාලය ත්තිස්සේ නැතිවී සිට මේ දැන් හමුණු ඔය දරුවන්ම ඔබගේ මව පියා බාබ්දාදා සෙනහසින් සීපත් කර සුභව් දෑශනක් ප්‍රාර්ථනාා කරයි ආධ්‍යාත්ම පියාගෙන් ආධ්‍යාත්ම දරුවන්ට නමස්කාර අධ්‍යාත්ම දරුවන්ගෙන් ආධ්‍යාතුක පියාට නමස්කාර දාන්නේ සඳහා සාරන්සේ අංක එක් එක්කෙක් ජීවයන්ට ඔවුන්ගේම කර්මගෙනුම් තිබේ එම නිසා ජීවයක් තම ශරීරය අත්තරී විට ඔබ හැන්ඩිය යුතු නැත සම්පෝනයම ඇලීම ජයගත්තෙකු වන්න ඔබ අයිති එකම එක පියාට පමණස් මිස අන් කිසිවකුටුවත් නොවේ යන වග ඔබගේ බුද්ධියේ රඳවා තබාගත යුතුය ලංක දෙක්ක ඔබගේ බුද්ධිය නරක් කරන එම පංච පාපයන් අත්හරින්න සතුකේ දෙවගෙනක් වී සැවම සතුකු කරවන්න කෙසේ වෙතත් කිසිරකුත් දුකට පත් නොකරන්න වර්ධානය ඔබ දැනුමෙන් පිරිපොන් වී ඔබගේ දයාාවන්ත දිිස්්ටීෙන් නොකැමැත්තේ දුෘෂ්තිය අවසන් කරත්වා එකනිිකාගේ සංස්කාර ගැන දන්නා සහ සංස්කාර පරිවර්තනය කිරීමට ගෑම්ඹුරු සෙන හසක් ඇති දරුවන් කිසිම විටක මෙසේ නොසිතයි මේ කෙනා සෑම් විටම මෙහෙමයි එවන් දරුවන් දැනුමෙන් ටිරිපුුන් බව කියයි ඔවුන් තමන් දෙෙස බලා බාධකවලින් නිදහස්ව සිටී ඔවුන්ට පරුන්පියාමෙන් දයාවන්තවීමේ සංස්කාර තිබේ ඔවුන්ගේ දයාවේ දිිෂ්ටිය නොකෙමැත්තේ දිිෂ්ටිය අවසන් කරයි එවන් දයාවන්ත දරුවන් කිසිම විටක එකිනෙකා සමඟ ගැතුුම් ඇතිකර ගන්නේ නැත ඔවුන් වටිනා අයවිී තමන් පිළිමද සහතෙකයක් ලබාදයි පාටය සෑම විටම පරමාත දෙවියන් ගැන සිීතනාය සැහැල්ලූ අධිරාජ්‍යවරුුණය ඔවුන්ට කිසිුම ආකාරයක කනස්සල්ල තිබිය නොහැක සෑම විටම පරමාත්ප දෙවියන් ගැන සිතනාය සැහැල්ලු අධ රාජවරුන්ය ඔවුන්ට කිසිම ආකාරයක කනස්සල්ලක් තිබිය නොහැක ශාන්තිී මාතේශවරීගේීගේ අමිලවදන් සදාතනක ආලෝක පදාර්ථය නිහට නවාතැන වන අත්තර බෞතික ලෝකය ක්‍රහිඩා පිටියයි ජීවාත්මයන්ගේ නිවාහන සදාාතනික ආලෝක පධාර්ථයයයි එහිදී ඔවුන්ගේ සිරුරු සියලු චර්තකොටස් රඟපෑමේ නිදහශය එනම් ජීවාත්ම දුකහා සතුර ඉක්ම වූ තත්යක සිටී එය නිහඬ නවාර්තන ලෙසද හැඳින් වෙයි ජීවාත්ම තම සිරරුුවලින් ඔවුන්ගේ චරිත කොටස්ටඟ පාන ස්ථානය ක්‍රීඩා පිටියයි එනම් බෞතික ලෝකයයි එබවින් ප්‍රධාන ලෝක දෙකක් තිබේ එකක් අශාරීරික ලෝකය වන අත්තර අනෙක ශාරීරික ලෝකයයි ලෝකේ මිනිසුන් කියන්නන් වාලය කියන්නේ දෙවියන් මැවුම්කරු රැකවරණය දෙන්නා සහ විනාශකරුයි අපෝ පෝෂණය කරන කෙනා අපෝ මරා දමන කෙනා අප පුරුෂ්තන කෙනාය එබැවිෙන් අපට සතුරසා දුක ලබා දෙන්නා ඔහුය කෙනකුට දුකා අත්තුූ විට ඔහු පාවසන්නේ දෙවියනේ ඔබගේ තීශීය මීරී දෙවියන් පිළිගන්නන සෑම දෙයක්ම මිහිරී නමුත් ඒ වැරදි දැනුමයි මන්ද එය පරමාර්ථ දෙවියන්ගේ කාර්ය භාරය නොවෙයි පරමාත දෙවියන් දුක නැති කරන්නා නොවේෙන අතර ඔහ දුක ලබා දෙන්නාද නොවෙයි ඉපදීම මියයාම සතුක හෝ දුක විඳීම න සියල්ල මනුෂ්‍යයෙන්ගේ සංස්කාරවල තිබේ අපට ශාරීටික උපතක් ලබා දෙන්නේ අපගේ දෙමා පියන් වන අතර මිනිස්සුන් ඔවුන්ගේ කර්මික බන්ධනවලට අනුව පියපුතු සම්බන්තාවයකට ඇතුළු වෙයි එයා කාරයෙන්ම ජීවාත්වයන්ගේ පියා පරම පියායි එසේ නම් ඔහු අසීමිට නිර්මාණය නිමවා ඒ රැකගන්නේ කෙසේ ද ඔහු වක්්ම විශ්ම සහ සංකරය යන ඔහුගේ ස්වරූපතුනේ නිර්මාණකරුවන අත්තර මෙම සුරගන සෝරූප තුළින් ඔහු දිවිය මේ ලෝකයේ නිර්මාණය නිම කර රක්කුසු ලෝකයේ විනාශතර ඉන් පසුව දිවි මේ ලෝකයේ දැකවරණය සිදු කිරීමට මඟ පාදයි පරමාත්ත දෙවියන්ගේ මේ ක්‍රියා කාරකම් තුන අසීමිත වල නමුත් සතුර සහ දුක උපතසාහ මරණය සිදුවන්නේ එකම එක්කෙනාගේ කර්මයට අනුවයි පරමාත්ත දෙවියන් සතුර දානය කරන්න වන අතර ඔහුගේ දරුවන්ට ඔහු කිසිම විටක